අම්බ කාදක තිස්ස තෙරුන් වහන්සේගේ කතාව බ්‍රාහ්මණතීය බය පවත්නා කල්ලි එක් භික්ෂුන් වහන්සේ නමක් සාගින්නෙන් පෙළී ඇවිදින්නේ අඹ ගසක් වෙත පැමිණියේය ඒ ගසේ දුණු ගෙඩි බිම වැටී තිබුණ නමුත් පිළිගන්වන කැපකරුවෙකු නැති බැවින් උන්වහන්සේ ඒවා නොවැළඳීය එක් මිනිසෙක් එහි ආවොත් අඹ අහුලන්න පටන් ගති තෙරුන් වහන්සේ ඔහුගෙන් අඹ ගෙඩියක් ඉල්ලුවේය ඒ මිනිසා ඔබ විසින් මේ රැගෙන අනුභව කරන්නට බැරි කමක් තිබේද අදත් කැපකරුවන් සොයන්නේද මෙවැනි දුර්භික්ෂ කාලයකදී තමාගේ ජීවිතය රැකගත යුතුය සියලයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දයි අසා අඹ ගෙඩියක් නොදීම ගියේය ඒ කරකස පුරුෂයා ගෙදර ගොස් අඹ දරුවන් සමග අඹ කමින් මේ ප්‍රවෘත්තිය කීය ඔහුගේ භාර්යාව ඒ කී මාසාහුට නිඳා කොට අහෝ අනාරය පවිත දෘෂ්ටි ඇත්ත මෙවැනි භික්ෂු නමක් හැරදමු ඔබ හා මාගේ එක්විසීමක් නැතයි කියා ගෙයින් නික්ම ගියාය එකල එක්තරා ශ්‍රද්ධාවත් සිල්වත් මිනිසෙක් ඒ අඹ ගස අසලට ආවේ තෙරුන් වහන්සේ කෑරීමෙන් ශබ්ද කොටේ මිනිසා තමන් වෙත ගෙන්වා ගත්තේය හෙතෙම තෙරුන් වහන්සේගේ පාත්‍රයගෙන අඹ පානයක් සාදා තෙරුන් වහන්සේට පිළිගැන්වීය තෙරුන් වහන්සේ නැගිටින්නට අසමර්ථ විය එවිට උපාසකතුමා තෙරුන් වහන්සේ කෙලින් කරවා තමාගේ ලහය හොවාගෙන ඒ අඹ පානය පවා ඉන්පසු තරමක් සුවපත් වූ ඒ තෙරුන් වහන්සේ තමාගේ පිටමත්තේ හොවාගෙන ගියේය තෙරුන් වහන්සේ ඔහුගේ පිටමත්තෙහිදීම සංවේග උපදවාගෙන විදසුන් වඩා රහත් විය උපාසකතුමාද තෙරුන් වහන්සේ රහත් වූ බව දැන ජීවිතාන්තය දක්වා තෙරුන් වහන්සේට උපස්ථාන කළේය